වාලම්පුරි ලබා ගැනීමෙන් සෞභාග්‍ය උදා වන බව විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ කීර්ති දිසානායක නැමැත්තා පිළිබඳ net fm බැලුම්ගල පළමු වරට අනාවරණ කළේ මීට වසර 8කට පෙර ඒ 2011 ජූනි මාස 9 වෙනිදායි බැලුම්ගල the view point the view point බැලුම් ගල වලගත් වාලම්පුරයක හිමිකරු වීමට ඉතා අනගි අවස්ථාවක් ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයා සුරතින් දරා සිටින අනුහසේ පූජනීය සංකේත වස්තුවක් වන වාලම්පුරය වාසනාවේ උල්පතකි ඔබගේ ජීවිතයේ මෙතෙක් ඉටු නොවූ සියලු බලාපොරොත්තු ඉතාමත් බලගත් වාලම්පුරයට ඉටු කළ හැකි බව ඔබ දැන සිටියාද මෙන්න ඒ සඳහා විශේෂ අවස්ථාවක් ආයිබෝන් චාමික සුබ දවසක් සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ආයිබෝන් චරිත් සුබ දැසනක් දැන් මේ වාලම්පුරේ කතාව අපි කියන්න හදන්නේ දැන් ඔබත් මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් ඇති සමහරක් විට මොකද ජාතියන්ත ජාතික පුවත්පතක මේ වෙනි දැන්වීමක් පළ වුණා බලගත් වාලම්පුරයක් සම්බන්ධයෙන් net fm බැලුම් ගල අනාවරණයත් සමග රූපවාහිනී සහ වෙනත් මාධ්‍ය ඔස්සේ අභියෝග කරමින් net fm බැලුම් ගල අසත්‍ය ප්‍රචාර ගෙන යන බව කීර්ති දිසානායක නැමැත්තා මත පළ කළා අම මාගාව තියෙන්නේ මම මිරිහාන පාරේ පොලිසියේ හදිසි අමුතු මධ්‍යස්ථානයක ඉදිරිපිට මාගව තීනේ ස්වාභාවික ධනලක්ෂ්මී වාලම්පුරි කියන කද මුළු ලංකාවම දන්නවයි. එතකොට එතනින් එහාට ගියාම ප්‍රබල අමාත්‍යවරු ධන කුවේරයෝ නඩුකාර තුමල්ලා ආරක්ෂක අංශ ඉන්නා ප්‍රධානම පෙළේ මහත්තුරු කලාකරුවන් සුපිරි එකේම නලු නිලියෝ ජාත්‍යන්තර තලයට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාව සුපිරිම මාධ්‍යවේදී මාගවට ඇවිල්ලා ඒගොල්ලෝ ගොඩ ගියා කියන කද මුළු ලංකාවම කියනවා. නමුත් අපිට හිතා ගන්න පුළුවන් සමහර විදේශ බලපෑමක් හෝ මම දන්නේ නැහැ මොකන්ද කියලා. දැන් අර විදේශ බැංකුව අර ඉන්දියා මේන්ගේ කාලේ වුණ වගේ මාධ්‍යකින් මේ බත් කරලා කියපු නැති දේවල් හයි කරලා ප්‍රකාශන කරන්න පුළුවන්. ජනතාව මිත්‍යාවට පොළඹවමින් සිදු කරන කීර්තිගේ වාලම්පුරි මගඩිය 2015 අප්‍රේල් 2 දින යලිත් වරක් net fm බැලුම්ගල තුලින් අප අනාවරණ කළා. අපි පොලිසියනෝ තමා පොලිසියට ගිහිල්ලා මොනවා කරන්නද මම පොලිසියට බය වෙන මිනිහෙක් නෙවෙයි නේද ඒක මට කිසිවක ඇටුවක් නැහැ ඈ හරි යන්න අපි යන්නේ පොලිස්පතිතුමා ගාවට හරි හරි මගේ යාළුවා යන්න මුදල් බලය පෙන්වමින් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර කටයුතු ගෙන ගිය වාලම්පුරි කීර්තිගේ මිත්‍යාවට එරෙහි වූ සටන net fm බැලුම්ගල කණ්ඩායම කිසිදු ලෙසකින් අත් නොහැරි අතර 2017 ඔක්තෝබර් 19 වන දින 2018 වසරේ ඔක්තෝබර් 15 වන දින සහ 22 වෙනි දිනද රටට අනාවරණ කළා. එයින්ද නොනැවතුණු අප වාලම්පුරි මිත්‍යාව විද්‍යාත්මකව ජනතාවට අවබෝධ කිරීම සඳහා නිරතුරුව ක්‍රියා කළා. නාරා ආයතනයේ වාර්තා මගින් ඒවා වාලම්පුරි නොවන බඹට ඔප්පු කිරීමට net fm බැලුම්ගල කණ්ඩායමට හැකියාව ලැබුණා. ඇත්තටම වාලම්පුරියක් කියන්නේ අපි හඳුන්වන මොලස්කාවන් කියන්නේ නැත්නම් අපි බෙල්ලෝ කියලා හඳුන්වන විශේෂිත අවස්ථාවක්. ඇත්තටම සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේ දකින බෙල්ලෝ ගොඩක් වෙලාවට දක්ෂිණාවර්තව කැරකිලා තියෙනවා. අපි ඒකට කියනවා සාමාන්‍ය බෙල්ලෙක් ස්වභාවිකව හැදෙද්දි එයා දක්ෂිණාවර්තව තමයි එයාගේ කවචය සකසගන්නේ. එතකොට ඒ හැදිලා තියෙන කවචයක් අනිත් පැත්තට නැත්නම් වාමාවර්ත පැත්තට එයා හැදිලා ඉන්නවා නම් අපි ඒකට කියනවා වාලම්පුරියක්. මේ මුසිකන් කියන ගණයට අයත් සියලුම බෙල්ල ස්වභාවිකවම වමට හැරලා තියෙන හින්දා මේ වාලම්පුරියක් කියලා කට්ටියව රවට්ටලා දෙන එක තියෙන මිරිහාන පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ වාලම්පුරි කීර්ති අත් අඩංගුවට ගනු ලබන්නේ ඉන් අනතුරුවයි නමෝ නාරායන ආයතනය කියන මේ අත්අඩංගුවට ගත්ත හිමිකරු වයස අවුරුදු 61 වූ අංක 94 තලවතුගොඩ පාර පිටකොටුවේ කියන නමෝ නාරායන ආයතන ලිපිනයේ කීර්ති බන්දුල දිසානායක නැමැති පුද්ගලයා ව්‍යාජ වාලම්පුරි පෙන්වා ලක්ෂ ගණනින් ජනතාවගේ මුදල් වංචා කළ ව්‍යාපාරය අද වන විට නැවතී ඇති අයුරුද අපගේ විමර්ශන තුලින් තහවුරු වුණා මේ ඇත්තටම ලක්ෂ 10කට එකක් තමයි වෙන්නේ අගෝ අපරාධිනවා මේ පොඩි එකක් ගන්නෙ මේ එකක් ගන්නෙ ලක්ෂ 5ක් දීලා දෙකම හතාමාරකට ප්‍රොමෝෂන් නිසා හතාමාරකට දෙනවා
ජනතාව මුලා කරමින් සිදු කළ කීර්තිගේ වාලම්පුරි වංචාව පිළිබඳව net fm බැලුම්ගල හෙලිකරගත් රහසිගත තවත් තොරතුරු ලබන සඳුදා net fm බැලුම්ගලින් බලාපොරොත්තු වන්න බැලුම්ගල